Vehicle Clinic. අයිබුවන් අපි තාමත් වෙහිකල් කෙනෙක් එක ඉන්නේ. අපි දන්නවා සෙන්සුරාද හවස 4 ඉඳන් 6 වෙනකන් කොච්චර වැඩ තිබුණත් ඔබ වෙහිකල් ක්ලිනික් එකට එනවා කියලා. ක්ලිනික් එකට යන්න වෙනවා. ඉතින් ලෙඩ ටිකක් තිබුණොත් එහෙම. හැබැයි ලෙඩ නැති වුණත් ක්ලිනික් එකක වෙන දේවල් ගැන අවබෝධයක් තිබුණොත් එහෙම ලෙඩ හැදෙන්නේ නැතුව හදාගන්න තු ඉන්න පුළුවන්. වාහනෙටත් ඒක තමයි. හොඳින් නඩත්තු කරන්න කොහොමද කියලා දැනගත්තොත් වාහනේ ඔබට පුළුවන් වාහනයට ලෙඩක් හදාගන්න නැතුව හොඳින් දහවණය කරන්න, හොඳින් නඩත්තු කරගන්න. එතකොට අතේ තියෙන මුදලුත් ඉතුරුයි. ඔබේ වාහනයෙන් ඔබ බලාපොරොත්තු වෙන කාර්යයත් හොඳින් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ හින්දා අපි හැමදාමත් මේ වෙහිකල් ක්ලිනික් එකට AA ශාස්ත්‍රවල ප්‍රවීණයන් කතා කරගන්නවා ඔබට අදහස් දක්වන්න. ඉතින් මේ මොහොතේදී අපි ලෑස්ති වෙන්නේ අපව මේ බ්‍රවුන්ස් හයිබ්‍රිඩ් කෑහි තාක්ෂණික උපදේශක දෙනු කේදරසිංහ සමගින් කතා බහ කරන්න. අයිබෝන් දෙනු. අයිබෝන්. සතියකට පස්සේ හම්බෙන්නේ නේ අපි. අනිවාර්ය. දෙනුක දැන් අපි හිතමුකෝ හයිබ්‍රිඩ් වාහනයක හයිබ්‍රිඩ් බැටරි එකේ ඉර එකක් පෙන්නවා අපිට, ඉන්ඩිකේට් කරනවා. හැබැයි මේ යන්න පුළුවන්. මෙහෙම ඒර එකක් ඉන්ඩිකේට් කරනකොට මොකද කරන්න ඕනේ? කියන්නේ වාහනය ධාවනය කරනවද නැත්නම් ඊට පස්සේ මම මොකක්ද කරන්න ඕනේ? කෙනෙක්ට එකපාරටම මේ වගේ ඉන්ඩිකේෂන් එකක් ආවොත් එහෙම ඉන්ඩිකේට් කළොත් එහෙම මොකක්ද ඔය ප්‍රශ්නයක් නේ? ඔව්, ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩක් හයිබ්‍රිඩ් වාහන දැන් ලංකාවේ අපි පොදුවේ කතා කරොත් ගොඩක් හයිබ්‍රිඩ් වාහනවල හයිබ්‍රිඩ් බැටරි දෝෂ වුණාට වාහනේ රනින් කන්ඩිෂන් එකේ තියෙනවා. ඒ කියන්නේ ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක අපිට සේවාදායකයෙකුට, පාරිභෝගිකයෙකුට අපිට ඒක කොහෙත්ම රෙකමන්ඩ් කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඒක දැන් අපි Honda series එක ගත්තොත්, GP1 වගේ වාහනයක් ගත්තොත්, නැත්නම් Civic FD3 වගේ වාහනයක් ගත්තොත් හයිබ්‍රිඩ් බැටරිය ගොඩක් දුර්වල නම් සමහර කාලවලට කඳු ප්‍රදේශවල සහ වාහනේ පැසෙන්ජර්ස්ලා 5 දිනක් වගේ ඉන්න වෙලාවක වාහනේ කියන්නේ ලෝඩ් එකක් තියෙන වෙලාවට වාහනේ කඳු වගේ පැතිවල වාහනේ ධාවනය කිරීමේ අපහසුතාවයක් තියෙනත් පුළුවන්. ඊට අමතරව Toyota වගේ වාහන මාදි කියන්නේ Toyota series එක ගත්තොත් Toyota වාහනවල බැටරි ෆෝල්ට් එක ආපු වෙලේ ඉඳන් මම මේ කතා කරන්නේ Prius, Aqua, Fielder, Harrier, Jeep, හයිබ්‍රිඩ් හැරිය ජිප් එක, ඒ වගේ මේ හයිබ්‍රිඩ් සීරිස් එකේ වාහනයක් ගත්තොත් හයිබ්‍රිඩ් බැටරි එක ෆෝල්ට් එකක් වාහනේට ඉන්ඩිකේට් කරාට පස්සේ ඒ ටයිම් එක, ඒ කියන්නේ ඉන්ඩිකේට් කර වෙලාවේ ඉඳලා වාහනේ ෆුල් ටයිම් එන්ජින් එක රන් වෙනවා. එතකොට අපිට එතන වෙන ප්‍රධානම අවාසිය තමයි අපේ ෆුවල් කන්සම්ප්ෂන් එක ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලීටරෙන් උදාහරණයක් විදිහට අපි ලීටරයකින් 15ක් කර වාහනයක් නම් මේ තත්ත්වෙ එන්න පුළුවන් කිලෝමීටර් 8කට 9කට එන්නත් පුළුවන්. ඉතින් එතකොට අපිට වෙන ප්‍රධාන අවාසිය තමයි අපිට ෆුවල් වලින් එන අර තිබුණ ලාභේ නැති වෙන එක. සහ දැන් අපි හිතමුකෝ මේ ඩැමේජ් එක අපි කොච්චර කියන්නේ හිතන්නකෝ බ්ලෝ එකක් හින්දා හෝ වෙන යම් හෝ ප්‍රශ්නයක් හින්දා නම් මේ බැටරි ඩැමේජ් වෙන්නේ. අපි ඒකට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තොත් නිකන් අකාලේ බැටරියේ ආයු කාලය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් දැන් අපි Toyota Honda වාහන මාදිලි ගත්තොත්, ඒ කියන්නේ GP5 විසල් ග්‍රේස් වගේ වාහනයක් ගත්තොත් ඒකේ තියෙන ලිතියම් අයන් බැටරියක්. ඉතින් මේ වගේ බැටරි එක කූලින් එෆිෂියන්සි ප්‍රශ්නයක් හෝ බ්ලෝවල්ස් වල ප්‍රශ්නයක් හෝ තියාගෙන අපි වාහනේ දිගින් දිගම ඩ්‍රයිව් කරනකොට වෙන්නේ ලොකු ආයු කාලයක් තියෙන බැටරියක් අපි නිකරුණේ නාස්ති කරගන්නවා. ඒකෙන් හොඳම දේ තමයි වාහනයක බැටරි සම්බන්ධ මොන හෝ ෆෝල්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් එක පරීක්ෂා කරගන්න. සහ අපි හයිබ්‍රිඩ් වාහනයක් ගන්නේ මූලික අරමුණ අපිට වෙන ෆුවෙල් වල වාසිය වෙන පාරිසර වාසිකත් අතහැරියොත් අපිට ගොඩක්ම වාසි තියෙනවාගේ ෆුවෙල් වලින්. ඉතින් අපි හයිබ්‍රිඩ් වාහනයක් අරගෙන ඒ වාසිය තකන් නැතුව නෝමලි දෙ ඩ්‍රයිව් කරෝ තින්නේ අපිට ඒ පැත්තෙන් අපි අර බලාපොරොත්තු වාසිය නැති වෙන වගේම අපිට සමහරක් විට දැන් ගොඩක් වාහන නවතින්න හදලා නැහැ නිෂ්පාදකයා. නිෂ්පාදකයා හදලා තින්නේ හයිබ්‍රිඩ් බැටරිය නැති වුණත් වාහනේ අපිට වාහනේ ගරාජ් එකට හෝ යම්කිසි පොඩි කාල සීමාවක් ධාවනය කරන්න පුළුවන් විදියට. නමුත් සමහරක් වෙලාවට හයිබ්‍රිඩ් බැටරියේ ප්‍රධාන කියන්නේ ප්‍රධාන කොටසක් හෝ උදාහරණයක් ඇතර එක බැටරි මොඩියුල් එකක් වගේ දෙයක් ඩැමේජ් වෙලා අපි ඒකට ඇක්ෂන් එකක් නොගෙන ඩ්‍රයිව් කරෝතින් සමහර විට අපිට මග රස්තිය අදු වෙන්නත් පුළුවන්. ඇයි ඉතින් ඉන්ඩිකේට් කරනවා නම් නැත්තම් සංඥාවක් දෙනවා නම් කියන මොකක් හරි තියෙනවනේ නේද? නිෂ්පාදකයා නිකම්ම ওই සංඥා දාලේවත් නැහැ නේ අපිට. අනිවාර්යයෙන්. ඉතින් ඒ හොඳම දේ සේවා සපයන එකකට ගිහින් ඔබේ වාහනේ පරීක්ෂා කරගන්න එක. අපි දෙනුකත් එක කතා කළේ Brown's Hybrid Care හි තාක්ෂණික උපදේශක දෙනුක එදිරිසිංහ. බොහොම ස්තුතියි අදතාවට Vehicle Clinic එකට. බොහොම ස්තුතියි. අපි කැටි විරාමයක් අරගෙන ආපහු එන්න Vehicle Clinic එකෙන් හය වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ.